මේ වීඩියෝ එකට ආපු ඔයා මං හිතනවා 1xbet සයිට් එකේ ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් සයිට් එකේ ට්‍රේඩ් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් මේකේ ගිහිල්ලා ලොස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කැටගරි තුනෙන් එක කෙනෙක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හරි. ඔය ඒ කියන්නේ මේ තුන් ඔයා ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම YouTube එකේ 1xbet කියලා ගැහුවා. එතකොට මෙතන ආවා ගොඩාක් ලස්සන attractive thumbnails. ඒ කියන්නේ ලක්ෂ ගණන් මුදල් හොයමු, ඊළඟට loss වුණ කාලේ ඉවරයි, ඊට පස්සේ සල්ලි හොයන මැෂින් එක, දවසට 5000ක් හොයමු, 10000ක් හොයමු, ලක්ෂයක් හොයමු, මෙන්න මේ වගේ ගොඩාක් attractive motivation තියෙන තම්මේස් දැනගන්න හම්බුණා. ඉතින් මම ඒ වීඩියෝ කීපයක් බැලුවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කිසිම අවස්ථාවක මේ 1x කියන 1xbet කියන මේ සයිට් එක ප්‍රොමෝට් කරන්නවත් නැත්තම් මේ සයිට් එක ඒ කියන්නේ බෑඩ් රිව් එකක් දෙන්නවත් මේ සයිට් එකට නැත්තම් මේ සයිට් එක රිවිව් එකක් දෙන්නවත් නැත්තම් මේ YouTube මේ දේවල් මේ ප්‍රමෝට් කරන YouTube channel වලට ඒ කියන්නේ බෑඩ් රිව් එකක් දෙන්නවත් හිතාගෙන නෙමෙයි. මේ මගේ අදහස. මේකේ වැරදි දේවල් තියෙනවා නම් ඒක මාව නිවැරදි කරන්න කියලා මතක් කරනවා හැම දිනටම වීඩියෝ එකට කලින්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඇයි අපි ඔයාලා දැන් lost වුණා නම් ඇයි lost උනේ? මොකක්ද හේතුව? ඔයාලා මේකට අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් ඒ ගැන මේක හරියට දැනුවත් වෙන්න. ගේම් එකක් ගත්තොත් ගේම් එකක් කියන්නේ තේරුම තරගයක් නේ. තරගයක් කියන එකේ තරගයක් හැමතිස්සෙම රිසල්ට් එකක් එන්න නම් ඒකේ කෙනෙක් පරාද වෙන්න ඕනේ, කෙනෙක් දිනන්න ඕනේ. ඉතින් ඒක තමයි තරගය කියන එක, කියන්නේ ගේම් එකේ කියන ස්වභාවය. ඉතින් මේ 1xbet කියන්නේ ගේම් එකක් නෙමෙයි ඇත්තම. ඉතින් මේක ප්‍රොමෝට් වෙලා තියෙන ගේම් එකක් විදියට. ඒ කියන්නේ මේක ඇතුලේ ඔයාලට පුළුවන් මේකේ අපි ලයිව් මැච්, ඊට පස්සේ ඔය ස්පෝර්ට් සම්බන්ධ දේවල්, ඒ කියන්නේ ෆුට්බෝල් මැච් වෙන්න පුළුවන්, ක්‍රිකට් මැච් වෙන්න පුළුවන්, නැත්නම් තව මොන හරි මැච් එකක්, ඒ හැම දෙයකටම ඒක වින් කරනවා නැත්නම් මේක ලොස් වෙනවා, ඒ වගේ ආකාරයේ එක එක විදිහට මේකේ ඔයාලට ඔන්ලයින් පුළුවන් ඔට්ටු අල්ලන්න, ඒ කියන්නේ අපි බැට් කරනවා කියන එක, ඔට්ටුවක් අල්ලන්න පුළුවන්. ඉතින් ඒක නෙමෙයි මේක ඇතුලේ ගොඩාක් ප්‍රමෝට් වෙලා තින්නේ. අපේ උදවිය කරන්නේ මේ කැෂ් ගේම් කියලා එක එක ගේම් ජාතිය. ඒ කියන්නේ මේකේ තියෙනවා කැසිනෝ, මේ වගේ එක එක විදිහ ගේම් තියෙනවා. ඉතින් මේ ගේම් පේ කරන්න පටන් ගන්නවා මේ සයිට් එකේ. ඉතින් 1xbet සයිට් එක හදලා තියෙන්නේ, ඒ කියන්නේ සයිට් එකේ එක කොටසක් විතරයි මේ ගේම් පැත්ත. ඉතින් ඒ වුණාට මේක ප්‍රමෝට් වෙලා තින්නේ ඒක. ඒක තමයි ඔයාලා lost වුණා නම් lost වෙලා ඇත්තේ මෙන්න මේ හේතුව තමයි ඔයාලා මේ ගේම් එකක් යූස් කරන නිසා. හරි. එතකොට දැන් අපි හිතලා බලමු, අපිට දැන් අපි ක්‍රිකට් මැච් එකක් අර උදාහරණයකට ගත්තොත් ක්‍රිකට් මැච් එකක් නම් මේකේ අපි පොසිබිලිටියක් තියෙනවා මෙන්න මේ ටීම් එක දිනයි. එතකොට මේ ටීම් එකේ මෙන්න මේ ප්ලේයර් ස්කෝර් කරයි. සාමාන්‍යයෙන් අපිට යම් මට්ටමකට දරා අදහසක් අපි ක්‍රිකට් උදාහරණයකට මම ගත්ත නිසා ප්‍රේක්ෂකයෙක් නම් ඔයාලට හිතන්න පුළුවන් අද මේ වගේ ක්‍රීඩකයෙක් මෙන්න මෙයා මේක මේ අද ස්කෝර් කරයි, ඒ මගේ මේ ටීම් එක දිනයි, ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. ඒතකොට ඒ අදහස අරගෙන ඔයාට පුළුවන් 1xbet සයිට් එකේ ඒක මෙන්න මෙයා වින් කරනවා මෙහෙම කරනවායි කියලා බැට් එකක් තියන්න. නමුත් මේ ගේම් එකක් ඇතුලේ ගේම් එකක් හැමතිස්සම වැඩ කරන්නේ මේක ඔන්ලයින්, ඒක ගේම් එක වැඩ කරන්නේ ඇල්ගොරිතම් එකක් එක්ක. එතකොට මේක මේ ඇල්ගොරිතම් එක මේක නිර්මාණය කරන්නේ ඩේටා පද්ධතිය කරා. ඉතින් මේක කවදාවත් ඔයාලට මේක මෙහෙම වෙයි කියලා කවදාවත් ගෙස් කරන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් ඔයාලා lost වුණා නම් lost වෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා. මොකද ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් අපි වගේ සාමාන්‍ය පුද්ගල මනසකට ඒක කවදාවත් තේරුම් ගන්න බෑ. ඉතින් මේක හැමතිස්සෙම මේ සයිට් වල ඒ කියන්නේ මේ ග්‍රැෆික් පවා හදලා තියෙන්නේ ඔයාලව ආකර්ෂණය වෙන්න. ඒ කියන්නේ මේකේ හැමතිස්සෙම මේක ඔයාලව mentally, ඒ කියන්නේ psychological
ඔයාලව මේක ඇදලා තියාගන්න තමයි මේ හැමදේම හදන්නේ මේ ගේම් හදන්නේ ඒ හැමදේම කරන්නේ ඔයාලගේ සයිකලොජි සයිකලොජිකලි ඔයාව මෙතන ඇදලා තියාගන්න. ඒ කියන්නේ ඔයාව ඇට්‍රැක්ටික් කරන්නම තමයි මේ සයිට් හදන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලා එකපාරක් ලොස් වෙද්දි තව 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 එක දිගට ඒකත් එක්ක ලොස් වෙලා යන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට මේකේ ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ මේ සයිට් එකේ වාලා මේ ට්‍රේඩ් කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මම ඔයාලට මේක ලොස්තුනේ ඇයිද කියන කතාව තමයි මම මේ දෙන්න උත්සාහ කරන්නේ මේ වීඩියෝ එකේ. මේ 1x bet කියන එක මම Google Trend එකේ සර්ච් කරලා බලුවා. ඉතින් මේ 1x bet කියලා පහවුණු දවස් 90ක් ඇතුළත ලෝකෙම කට්ටිය YouTube එකේ සර්ච් කරපු මේක වෙබ් සර්ච් එකත් මේ වහා ළඟින් යනවා. YouTube එකේ සර්ච් කරපු මොකද අපි ගොඩක් අය ෆෝන් එක ළඟ තියෙන ඉඳලා YouTube එකේ තමයි ගොඩක් දේවල් සර්ච් කරන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු මොන වගේ රටවල්ද මේක ඇතුලේ තියෙන්නේ මේක වැඩිපුර සර්ච් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ සෝමාලියා තමයි අංක එකට ඉන්නේ. බංග්ලාදේශ් ඊට පස්සේ මේ ඊජිප්තු මේ ශ්‍රී ලංකා. ඉතින් ශ්‍රී ලංකාව හතරට ඉන්නවා. ඒ කියන්නේ මේ දවස් අනුව ඇතුළත ශ්‍රී ලංකාව හතරෙන් තනට ඉන්න ලෝකේ මේ 1x bet කියන මේ ඔන්ලයින් බැටින් සයිට් එක සර්ච් කරලා සර්ච් රිසල්ට් එකේ. ඉතින් මොකද්ද මේ 1x bet කියන්නේ? ඉතින් අපි චුට්ටක් ඒකට ගිහලා පොඩ්ඩක් බලමු. අපි මේකේ මේ දේවල් ගැන කතා කරන්න කලින් හරි මේ තියෙන්නේ 1x bet එකේ මේ ඉන්ටර්ෆේස් එක මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක මේක ගැන එකක් මේ රිවියු එකක් කරන්න නෙමෙයි මම මේක කතා කරේ. මම ඔයාලට මුලින් කතා කරේ මේකෙන් ඔය කියන තරම් සල්ලි හොයන්න පුළුවන්ද නැත්නම් මේකේ ඒ වගේ සල්ලි හොයන්න පුළුවන්ද බයිද කියන කතා කරේ. ඉතින් දැන් මේකේ සාමාන්‍යයෙන් ස්පෝට් දැන් මේක ප්‍රසිද්ධ කරන්නේ දැන් අපි දන්නවා ක්‍රිකට් මැච් එකක් යනකොට මේකේ ගොඩාක් ඇඩ් යනවා එහෙම එහෙම තියෙනවානේ. ඉතින් මේක ප්‍රමෝට් කරලා තියෙන්නේ මේ ක්‍රිකට්, ඒ කියන්නේ මේක අරගෙන එන්නේ මේ ක්‍රිකට් මැච් වලට නැත්නම් ෆුට්බෝල් මැච් වලට. මෙතනින් අපිට බැට් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් ලංකාව ඉන්දියා මැච් එකක් තියෙනවා නම් ඉතින් මැච් එකට ලංකාව දිනනවා කියලා අපිට බැට් කරන්න පුළුවන්. ඒ වගේ ඒකට ගෙවන අවුට් එකට ගෙවන ගණන් තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයි. නමුත් මේක ඇතුලේ තියෙන්නේ ඒක නෙමෙයි මේක කට්ටිය ප්‍රොමෝට් කරන්නේ. මේකේ අර ගේම් එකක් තියෙනවා ක්‍රෑෂ් ගේම් කියලා. ඒක තමයි ගොඩක් අය ප්‍රොමෝට් කරන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි ස්පෝට් එකක් ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ මේ මැච් එක මේ වෙලාව තියෙන චෙන්නයිලයි රාජස්ථානයි මැච් එකක් තියෙනවා. ඉතින් ඒකේ මේ වගේ ඉතින් එයාලා දිනනවා කියලා මෙන්න මේ ක්‍රමයට මේකේ තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේක මේගොල්ලෝ දිනනවා මේගොල්ලෝ දිනනවා කියලා අවුට් එකක් ගන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට ඒක දුවන්නේ ඇල්ගොරිතම් එක කරා නෙමෙයි. ඒක ලෝකේ ප්‍රචාරය වෙනවා. දැන් අපි අද හවසට දැනගන්න පුළුවන් අද චෙන්නයි දිනවද රාජස්ථාන් දිනවද නැත්නම් අපි ලංකාවේ ඉන්දියා මැච් එකක් දිනනවා ඒක කවුද දිනනවා කියලා. නමුත් මේ කෑස් ගේම් එකක් ඇතුලේ එහෙම දිනන කෙනෙක් තීරණය කරන්නේ ඒ සයිට් එකේ තියෙන ඇල්ගොරිතම් එකේ. ඉතින් ඒක තමයි දැන් අපේ ලංකාවේ දැන් ගොඩක් මේ මේ තියෙන ට්‍රෙන්ඩ් එකේ මේ තියෙන බලන්න මේ රටවල් එකක්වත්ම අර දියුණුවේ කියන ගණයට ඇහිති රටවල් එකක්වත් නැහැ. ගොඩක් ආසියානු රටවල් වලින් ලංකාව ඉන්නවා. බංග්ලාදේශ හිටියා. ඔව් බංග්ලාදේශ ඉන්නවා. ඊළඟට මේ අනිත් රටවල් ඔක්කොම අප්‍රිකානු රටවල්. ඉතින් ඒවා ඒ වගේ සාමාන්‍ය මේ වගේ ගෑම්බ්ලින් සයිට් ගොඩක් සර්ච් කරන්නේ සර්ච් වෙන්නේ මේ රටවල්. ඉතින් මේවා හදලා තින්නේ මේ මම ගොඩක් මේ වගේ සයිට් ප්‍රධාන දියුණුව කියන රට තියෙන රටවල් වල මේවා ප්‍රචාරය කිරීම සහ මේ සයිට් වලට මේවා කිරි ප්‍රමෝට් කිරීම පවා තහනම් කරලා තියෙනවා. ඉතින් අපි වගේ ආසියාතික නැත්තම් අප්‍රිකානු ඒ වගේ දියුණුවෙන් පවතින රටවල් නැත්තම් නොදියුණු රටවල් මේවට ගොඩක් ගොදුරු වෙනවා. ඉතින් මේකේ වෙන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් ගෙස් කරන්න පුළුවන් වුණත් මේ මැච් එකක් දිනන්නේ කවුද කියලා ඒක 50% තියෙනවා. ඒ කියන්නේ දැන් ගේම් එකක මේ ගේම් එකක් ගහන එකේ winning percentage එක 50% ගන්න බෑ කොහොමත්. මොකද ඒක වැඩ කරන්නේ ඇල්ගොරිතම් එකට නිසා. හරි
එතකොට ඉතින් අපේ හැමතැනම ප්‍රමෝට් වෙන්නේ මේ ගේම් එක. මම ගොඩක් දක දින මගේ යාළුවෝ ගොඩක් අය මේක කරනවා. ඉතින් ගොඩක් අය ලොස් වෙලා ඉන්නවා. ඉතින් ඒ එන්නේ හේතුව මොකද මේක ඇතුලේ ගොඩක් ස්පෝට් වලට නම් සාමාන්‍යයෙන් අපිට කියන්නේ එකක් මැච් එකක් දිනන්න පුළුවන් සම්භාවිතාව ඒ දේවල් 50 තියෙනවා. කියන්නේ එකක් දිනනකොට එක අපරාධ දෙන්න පුළුවන්. අහම්බෙන් අවස්ථාවක් තමයි මැච් එක ඩ්‍රෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල්. හරි, මේක ඇතුලේ අපිට කතා කරන්න දෙන්නේ ඔය කියන ගම තනන් මම හොයන්න පුළුවන්ද කියලා. මම මේ ගැන තවත් පොඩි සර්ච් එකක් කරලා බැලුවා. මේ සයිට් මේ අපේ මේ සයිට් එක කොහේ එකක්ද ඒ පිළිබඳ විස්තර. හරි, මේ තියෙන්නේ විකිපීඩියාගේ 1x bet කි මම සර්ච් කරා. ඒක සර්ච් කරාම මේක මේ මේන් කන්ට්‍රි එක හෙඩ් ක්වාටර්ස් තියෙන්නේ සයිස් ප්‍රස් වල. ඒ කියන්නේ මේක සයිස් ප්‍රස් වල තමයි මේක තියෙන්නේ. මේක ලැන්ග්වේජස් ඉංග්‍රීසි ඒ වගේ ලැන්ග්වේජස් 13ක් තියෙනවා කියලා දාලා තිනවා. ඉතින් මේකේ ප්‍රධාන කාරණේ වෙන්නේ මේක 1x bet online gambling company license කරලා තියෙනලු කැසිනෝ e-gaming license එක යටතේ. ඒ කියන්නේ මේ කැසිනෝ එකයි ඒ කියන්නේ මේ 1x bet කියන game එකයි අත් කියන්නේ register කරලා තියෙන license එක එකම එකක් ගැන විස්තර තමයි මේ දාලා තින්නේ. ඒක 2017 හොයාගෙන තිනවා. මම හිතන්නේ 2019 මේක go වෙලා තිනවා. හැමෝම කියලා විස්තර ටිකක් තිනවා. ඔයාලා පොඩ්ඩක් මේක චුට්ටක් කියවලා බලන්න. මේ සියලු විස්තර මේ විකිපීඩියාවේ තියෙනවා. ඉතින් ඒ ගැනත් චුට්ටක් දැනුවත් කරන්න ඕනේ. ඉතින් මේ සයිට් වල සල්ලි ඩිපොසිට් කරලා ගොඩක් අය දැන් අපි හිතමු අපි මේ වගේ ඩිපොසිට් කරලා මේ වගේ ගේම් මේ තියෙන්නේ මේ වෙලාවේ කැසිනෝ ඊට පස්සේ මේ ඔය තියෙන ගේම් එක එක જાති ගේම් දැන් ගොඩක් අය මේවා තමයි ප්ලේ කරන්නේ. ඉක්මනින් සල්ලි හොයන්න හිතාගෙන මේ ගේම් ප්ලේ කරන්න පටන් ගන්නවා. ඒක ප්ලේ කරලා අන්තිමට තියෙන සල්ලි සියලු දේවල් නැති කරගෙන ඕගොල්ලෝ ගොඩක් මේ වෙලා යනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න හේතුවේ. ඉතින් ඔයාලා මේ හිතන තරම් මේ සයිට් වල මේ ගේම් එකක නම් කොහොමත්ම මුදලක් උපයන්න බෑ. ඉතින් ප්‍රමෝට් වෙන්නේ ඒක, ප්‍රමෝට් කරන්නේ ඒක. හරි, ඔයාලා දැකලා ඇති YouTube එකේ ගියොත් එහෙම වීඩියෝ වල ගොඩක් තියෙනවා. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න, මේ ලින්ක් එකෙන් යන්න. සමහරවිට ඔයා මේක මේ normal Google එකේ සර්ච් කරන්න ගියොත් එහෙම ආඩ සයිට් එක වරදි. ඉතින් මේ ලින්ක් එකෙන් මේ යන්න කියලා ඔයාලට ගොඩක් මඟ පෙන්නන YouTube channels ඒ වගේව තියෙනවා. හරිද? එතකොට ඒක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා ඔයාලා පොඩ්ඩක් බැලුවොත් ඒක ඇතුලේ වෙන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ සයිට් එක තව කෙනෙක්ට රෙෆර් කරනවා කියන ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක්. ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක් හැම සයිට් එකකම තියෙනවා. ඉතින් මේ සයිට් එකෙත් තියෙනවා. ඉතින් අපි බලමු ඒ ගැන විස්තර ටිකක්. ඔයාලට ඇයි යාලා ඔයාලට මෙහෙම මේ ලින්ක් එකෙන්ම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න කියලා කියන්නේ ඇයිද කියලා. හරි, මේ තින්නේ ඒ ලින්ක් එකෙන් ආව මෙන්න මෙතනට එන්නේ. ඉතින් එතකොට මේක තියෙනවා become affiliate කෙනෙක් වෙන්න පුළුවන් ඕනනම් අදලා. ඊට පස්සේ ඒක එහෙම වුණාම මොකද්ද හම්බෙන දේවල් ගැන අපි චුට්ටක් බලමු. මෙන්න මෙතන තියෙනවා revenue share. ඉතින් get lifetime commission given all lifetime generated by every customer ඔයා refer කරනවා නම් හැම customer කෙනෙක්ගෙම ගෙවනවලු. ඉතින් මෙතන රටවල් තියෙනවා. මම ඉතින් ලංකාව දාලා බැලුවා 125ක් ගෙවනවා කියලා දාලා තිනවා. ඉතින් මන් දන්නේ නැහැ මේක හරියටම ගෙවනවද මොකද මම affiliate මේකේ කරලා නැහැ. නමුත් එහෙම සයිට් එක දාන්නේ නැහැ ගෙවන්න නැත්තම්. ඉතින් ඒක දැන් ඔයාලට තේරෙනවා ඇති. එයාලා එයාලගේ link එකෙන් යන්න කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. මොකද ඔයාලා link එකෙන් ගිහලා register වෙනකොට ඒ සයිට් එක දන්නවා මෙන්න මේ refer link එකෙන් තමයි මෙයා ආවේ. එතකොට මෙයාගේ revenue එකෙන් කොටසක් මේක ප්‍රමෝට් කරපු ගණාට යන්න ඕනේ. නමුත් දැන් ඔයා මේක ප්‍රමෝට් නොකර ඉගෙන 1x bet කියලා ඉන්ටර්නෙට් එකේ ගහලා ආවත් ඔයාට ගාණක් අඩු වැඩි වෙන්නේ නැහැ. ඒක මට හම්බෙන හැමදේම එකයි. අර ඔයා මේ link එකෙන් ගිහාම ඒකෙන් කොටසක් මේක refer කරන ගණාට යනවා. නමුත් ඒක ඔයාගෙන් කැපිලා නෙමෙයි යන්නේ. ඒක සයිට් එක හරහා දෙන්නේ. එතකොට ඉතින් එයාලගේ වැරද්දක් නැහැ. වැරද්දක් මන් දකින්නේ නැහැ. ඒක සාමාන්‍ය ලෝක පිළිගත් සම්ප්‍රදායක් affiliate marketing කියලා කියන්නේ. හරි,
එතකොට ඒ පැහැදිලි කිරීමත් මේක වලට ගොඩක් වැදගත් වෙයි. මොකද ගොඩක් අය මේක ප්‍රමෝට් කරන්නේම ඔන්න ඔය හේතුව නිසා. මේකෙන් මෙහෙම සල්ලි ගන්න පුළුවන්, මෙහෙම හොයන්න පුළුවන්, මේ ගේම් එකේ මෙහෙම හොයන්න පුළුවන්. ඒ වගේ හැම හොයපු අය ගැන විස්තර දාලා තිනවා. ඉතින් ගොඩක් හේම ගොඩක් සයිට් වල හැමතිස්සෙම දකින්නේ දිනන සුළු පිරිසක් තමයි ප්‍රමෝට් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් මේකේ රිවියුස් බැලුවොත් මේකේ රිවියුස් සාමාන්‍යයෙන් ගොඩක් හොඳ රිවියුස් තියෙනවා. ඉතින් රිවියුස් කියන එකෙන් අපිට ඇත්තටම මනින්න බෑ. මොකද දැන් රිවියුස් කියන එකටත් ඒකත් දැන් කියන අනිත් පැත්තටම ගිහිලා තියෙන්නේ. රිවියුස් කියන එක බලලා දැන් අපිට දෙයක් තීරණය කරන්න බෑ. මොකද දැන් ගොඩාක් කම්පැනිස් තියෙනවා රිවියුස් අපිට බයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ YouTube channel එකක් තියෙනවා නම්, නැත්නම් මම මොන හරි online course එකක් කරනවා නම්, නැත්නම් මගේ මොන හරි site එකක් තියෙනවා නම්, ඒ site එකට මට පුළුවන් ඒ කියන්නේ මේ recommendation කට්ටිය recommend කළ highly recommended මේ වගේ ගොඩක් ඒවා recommend කරලා ගන්න පුළුවන් package තියෙනවා. ඉතින් එහෙම ගත්තාම දැන් මගේ මම මොකක් හරි post එකක් හදලා Facebook එකේ මොන හරි course එකක් ගැන දැම්මොත් මට පුළුවන් ඒක ඒ ආයතනයකට බාර දෙන්න, මේක රෙකමන්ඩ් කරන්න. එතකොට ඒගොල්ලෝ ඔයා දැන් ඊට පස්සේ ඔයා ඒ පෝස්ට් එක දකින ඔයා ගිහිල්ලා බැලුවොත් මගේ තියෙන පෝස්ට් එකේ හැමෝම රෙකමන්ඩ් කරලා දිනවා. ඉතින් එතකොට ඔයාට විශ්වාසයක් ඇති වෙනවා මේ කෝස් එක හොඳ ඇති, මේක මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා දැන් ඒ රිවියුස් වලිනුත් දැන් ගොඩක් දේවල් බලන්න බෑ. දැන් ඒවටත් ෆේක් රිවියුස් වැටෙනවා. ඉතින් ඒ නිසා අපිට එහෙම බලන්නත් බෑ. ඉතින් මේ සයිට් එක මං හිතන මං කියන්නේ වැරදි කියලා. මේ මොකද මම මේ සයිට් එක කන්ඩම් කරන්න හිතාගෙන මේ කරේ නැහැ වීඩියෝ එක. මට කොහොමත් මේකෙන් මේ මම මේක ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. මම මේක කියන්නේ මේක කන්ඩම් කරන්න මේ වීඩියෝ එක යොදාගන්නෙත් නැහැ. ඒක මම මේ ගැන ඔයාලත් එක්ක කතා කරේ. දැන් සාමාන්‍යයෙන් අපි වගේ රටවල් ඇතුලේ මෙන්න මේ වගේ මිනිස්තු ඒ වගේ දේවල් අරගෙන ඇවිල්ලා දැන් අපි ෆොරෙක්ස් ට්‍රේඩින් ඔය බයිනරි ට්‍රේඩින් කියලා ගත්තත් ඒ වැතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි. හැබැයි ඒක පොඩ්ඩක් නීත්‍යානුකූල ගතියක් තියෙනවා වෙන රටවල් වල. ඒ කියන්නේ දියුණුව කියන රටවල් වල ගොඩක් අය ඉන්නවා මේ සාමාන්‍යයෙන් ඔය බිට්කොයින් earn කරන, බිට්කොයින් ට්‍රේඩින් කරන, ඒ වගේ ෆොරෙක්ස් මේ වගේ මාකට් එක, මේ ඇත්ත මාකට් එකක්. මේක ලයිව් වලට බලා ගන්න පුළුවන්. නමුත් මේ ගේම් එකක් ඇතුලේ කවදාවත් මේ සයිට් එක තමයි දන්නේ, මේ සයිට් එකේ තියෙන ඇල්ගොරිතම් එක තමයි දන්නේ මේ ගේම් එක කී දෙනෙක් වින් කරනවද කී දෙනෙක් ලොස් කරනවද කියලා. සාමාන්‍යයෙන් ඉතින් ගේම් එකක් හදන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ කෑෂ් ගෙවන ගේම් එකක් හදන්නේ නැහැ. 100%ක් වින් කරන කට්ටියකින් පරාද වෙන කට්ටිය තමයි වැඩි වෙන්නේ. 100ක් දිනනකොට 1000ක්වත් අනිවාර්යෙන් මේකේ ලොස් වෙනවා. ඒක තමයි මේ ගේම් වල ස්වභාවය. ඉතින් මම කියන්නේ ඔයාලා මේ සයිට් යූස් කරනවා නම් මම යූස් කරලා කරන්න කියලා කියන්නේ නැහැ. යූස් කරනවා නම් මේ ගේම්ස් වලට දැන් ගොඩක් අය අපේ ලංකා YouTube වලත් ගොඩක් මේවා කියලා තියෙන ස්ට්‍රැටජිස් දැන් මම හිතන්නේ කෝස් තියෙනවා ඔය වගේ මොන මොනවා මම දැක්කා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා එහෙම වෙන්න ඕනේ නැහැ. කවදාවත් ඇල්ගොරිතම් එකක් ඔයාලට කියන්නේ ඇල්ගොරිතම් එකක් හරියටම කොහොමද වැඩ කරන්න කියලා මොන ස්ට්‍රැටජි එකක්වත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම හිතන්න එපා. ඒ වගේ දේවල් කරන්න බෑ. ඉතින් මොනවාද ඒ වගේ දැන් කියන ඔයාලා ලොස් වෙනකොට ඔයාලව තව පැත්තකින් අල්ලන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඔයාලා ලොස් වෙනකොට ඔයා කල්පනා කරන කොහොමද ලොස් වෙන්නේ. එතකොට ඔයාලා ලොස් වෙනකොට ඊට පස්සේ ඔයා පෝස්ට් එකක් දැක්කොත් ලොස් වෙන්නේ නැතුව ගේම ගහන්න පුළුවන් මෙහෙමයි කරන්න කියලා. එතකොට ඔයා එතෙන්ට යනවා. ඒතනොත් මුදලක් අහිමි කර ගන්නවා. ඉතින් ඔය වගේ මේක රැල්ලෙන් රැල්ල ඉස්සරහට යනවා. ඉතින් මම කියන්නේ මම මේ සයිට් එකට යන්න කියන්නෙත් නැහැ. සයිට් එක පාවිච්චි කරන්න එපා කියන්නෙත් නැහැ. හැබැයි ඔයාලා යනවා නම් සාමාන්‍යයෙන් මට පේන හැටියට මේකේ මේ ස්පෝට් කියන කැටගරි එක ඇතුලේ ඔයාලට සාමාන්‍ය ලයිව් බලන්න පුළුවන්. ඒ කියන්නේ මැච් එකක් දිනුවද නැද්ද? ෆුට්බෝල් මැච් එකක් නම් දිනුවද නැද්ද? ඒ ටීම් දෙක ඔයාලට සර්ච් කරලා හරි වෙන සයිට් එකක් කරා සර්ච් කරලා හරි දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකට ඔයා බැට් කරා කියලා මං හිතනවා ඔයාගේ මුදල් ලොකුට හානි වෙන්නේ නැහැ. ඒක 50%ක්. ඒක 50%ක සම්භාවිතාවක් තියෙනවා හරියන්නේ වර්ධින්නයි. ඒ නිසා මේ කෑෂ් ගේම් වල නම් කවදාවත් ඒ වගේ සම්භාවිතාවක් ඉරින්නේ නැහැ. ඒ නිසා ඔයාලා හිතලා බලන්න මේ දේවල් ගැන. ඉතින් මම විශේෂයෙන් සඳහන් කරේ ලංකාවේදී ගොඩක් unexpected කියන සයිට් එක ගොඩක් සර්ච් වෙනවා. ඉතින් ගොඩක් නොදන්න අය ඇවිල්ලා මේකේ සල්ලි හොයන්න හිතාගෙන ඇවිල්ලා සියලු මුදල් නැති කරගෙන
සියලු දේවල් නැති කරගන්න චේන්සා තමයි මම වීඩියෝ එක වැඩිම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් නැත්නම් ඔයාලට මොන හරි අදහසක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් එකක් පහලින් තියන්න. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ ගත්ත එක දිගටම රැඳිලා හිටියට.